පස්සේ මේ තත්ත්වය අපි වෙනස් කරන්න පුළුවන්. මම කියුවේ අසීමිත විදියට උදව් ගන්න නම් ඔබ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ පුංචි ව්‍යාපාරට අවශ්‍ය දේවල් ටික ඉතුරු කරත් එම ඒ ව්‍යාපාරේ මහා ලොකු පතක් ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙනවා. ඒ හැම දෙයකටම මුල් වෙන්නේ මතුව ඔබේ සිත. ඔබගේ සිතුවිලි වෙනස් කරන්න ඕන. හැමදාම අපිට දකින්න ලැබෙන්න ඇහවන්නේ නෑ බෑ මට ආවරු උදව් කරන්න නෑ කියන මැසිවිල්ල විතරයි. ඒ මැසිවිල්ල වෙනස් කරොත් එම ඔබට ඔබේ ජීවිතය වෙනස් කර ගන්න පුළුවන් වෙයි. මම දැක්ක අපේ උදාහරණ අපි යන පුංචි අඩි ගුණක් ගන්න කඩේට මම දැක්ක මේඩින් චීන ටයිම් මේඩින් සෙතම්බරෝ ගන්න මේඩින් තායිලන්ත ඔබ දන්නවද ওই තරම් අවාසනාවන්ත කියලා අපි ගියවුනේ ටොල් හතරක් මියන්මාරේ කොස් අපේ රටට ආනයිනේ කරන්නද කොස් මේ අපේ ගස්සට වැටලා යන කොස් අපේ රට මියන්මාරේ කොස් ගේට තරම් අපි නිවට ජාතියක් බවට පරිවර්තනය කරලා තියෙනවා. අපේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතා හඳුනගෙන ඒ අවශ්‍යතාවයට අවශ්‍ය භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන කෙනා තමයි විවසායක කියන්නේ. ඒ විවසායක නැත්තම් රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. ඔබ දන්නවා කියනවා හරි තියෙනියක් තියෙනවා නැත්තම් කියමුණක් තියෙනවා. රටේ ජනගහනය 104ක්ම ওই ව්‍යාපාර කරන්නේ නැත්තම් ඒ රට කවදාවත් සංවර්ධනය වෙන්නේ නැහැ. සංවර්ධනය වෙන්නේ නැහැ. හැබැයි අපි තාම අවශ්‍ය සම්පත් ඕන තරම් තියෙනවා. ශ්‍රමය ඕන තරම් තියෙනවා. ප්‍රාප්තනේ ඕන තරම් තියෙනවා. හැබැයි අපේ රටේ නැති විවසායක උඩා ව්‍යාපාර සංවර්ධන අංශය අපේ අංශයේ 1982 ඉඳන් ඉන්නවා. හැබැයි අපේ රටේ මිනිසුන්ට අර දිග අඩි රුකක් ගන්න වෙලා තියෙන්නේ කීනේ මල් කුකුණක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ තායිලන්තෙ සපත්තු දෙකක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ බංග්ලාදේශ හැම දෙයක් ඔබ බලන ඔබේ ඔබේ ගහනවා ආයතන 70% ඒක චීන මේ පිටචයින් අපිට අවශ්‍ය නැහැ. ගම්මට්ටමේ පුංචි පුංචි දේවල් කරන මිනිස්සු ටිකක් ලංකර කිව්වා මේක මගේ ගම මම ඉදුනේ ලංකර ලංකර මේ වැඩසටහනට සම්බන්ධ කරලා ගොඩාක් ලොකුවට ආවේ හිතා සාධාරණ ආව අත වැඩි උත්තර සුපිරියට කරාම මේ අපේ ගම හැබැයි ආපුවම පිරිස දැක්කම අපි ඩක්කලා පස්සට යනවා මිනිස්සු මෙහෙම කරන්නේ නැහැ කියලා. ඔන්න එතකොට තමයි අර ඔබ කතා කරන රාජ්‍ය සේවක වුන් බොරු වැඩ කරන්නේ නැහැ කියන තරමට අපි පත් වෙනවා. හැබැයි ගොඩාක් අපේ සරකාරක ඇසේ විදියට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ රටේ මිනිසුන්ට උදව් කරන්න නැත්නම් මිනිසු වෙනුවෙන් සේවය කරන එක අපේ රාජකාරී කොටස. අපි ඒක කරන්න අනිවාර්යෙන් මැදලා ඉන්නවා. අපිට බෑ ඒකෙන් පහ අපිට ඒකෙන් බෑ එළියට යන්න. ඒක අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා ඔබට සේවාවන් සපයන්න. ඊට පස්සේ ඔබ දන්නවා ඔබේ ජීවිතයේ දුක සතුට තීරණය වෙන්නේ ඔබේ සිතුවිලි මත. ඔබේ ජීවිතයේ දුක සතුට තීරණය වෙන්නේ ඔබේ සිතුවිලි මත. ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ දුක සතුට කියන එක වෙනස් කරගන්න. කොහොමද වෙනස් කරගන්න කියලා කියන්නේ? ඔන්න මේ සුදුර තියෙන ඍණාත්මක සිතුවිලි. ඒ වගේම තියෙන ධනාත්මක සිතුවිලි. ඔබත් මේ වගේ දිනේ උදෑසන ඔබ තුළ ඇති වෙන සිතුවිලි මත මුළු දිනේම රඳා පවතිනවා නේද? දිනේ උදෑසන ඔබගේ තුළ ඇති වෙන සිතුවිලි මතද ඔබගේ දවස රඳා පවතින්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒක එහෙමනම් ඒක එහෙමනම් ඔබේ සිතුවිලි මත ඔබේ මේ ජීවිතේ මුළු ජීවිතම රඳාපවතින්නේ ඔබේ සිතුවිලි මත. ඒක බලන්න සිතුවිලි කොයිතරම් ප්‍රබලද කියලා. පුංචි සිතුවිල්ලකට පුළුවන් මුළු මහත් ලෝකයම වෙනස් කරන්න. පුංචි සිතුවිල්ලකට පුළුවන් අපේ ජීවිත කතාවම වෙනස් කරන්න. ඔබට ඕන තරම් උදාහරණ තියෙනවා. ඔබ බලන්නකෝ. බබයි අපේ මිනිසුන්ගේ අවාසනාව අපේ ලොකු සර් අවාසනාව බලන්නකෝ. දන්නවා අවුවාම තමයි සිදු වේග පටන් ගත්තාම ආදරේ යාස්තරන් වසුදා චිත්ති ඊට පස්සේ සමහර දේවල් තියෙන ටීවී එකේ තියෙන නාටකම් වල තියෙන මොනවද වැඩසටහන් නාටි නාටි වල බලන්න 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 ආදරේ කවුද චන්ද නන්දිනි අපේ මිනිසු ජීවත් වෙන නන්දිනියට මොනවා වෙයිද චන්දට එහෙට මොනවා වෙයිද ඒ යනපු පීයාමාරෙන් මැරෙයි ඔබ යන්නකො ටීවී එකේට රන්දිරි ශ්‍රී ලංකා වැඩසටහන් වලට යන්න ඔබ යන්නව තව මොන තරම් channel තියෙනවා ඔබ අතර තියෙන smart phone එකක් යන්නකො ඔබ නිෂ්පාදනය කරන්න මෙතන ඉන්න home stay කරන්න බලාපොරොත්තු වෙන කීප දෙනෙක් ඉන්නවා පුංචි මට්ටමේ කරගෙන යනවා බලන්නකො ගහලා hotel design නැත්තම් home stay ඕන තරම් විස්තර වෙනවා ඕන තරම් වැඩසටහන් තියෙනවා මන්දන්න මන් TNL එකේ හැමදාම බලනවා ඒකේ යනවා දිරිය කාන්තාව කියලා උදේ 11:00 ඉඳන් 1 වෙනකම් යනවා හැමදාම ගෙවෙනවා එක කාන්තාවක් පුංචි තැනින් පටන් ගන්න ජීවිතේ දිනපු කාතාව. ඒකෝ හරි අපූර්වට කියනවා මං ගාවත සේවකයෝ හතරක් ඉන්නවා. මම මාසික රුපියල් ලක්ෂයක් විතර ආදායමක් උපයනවා. අද මගේ දරුව සතුටින් ඉන්නේ. වෙනදා මට ඉලියර කරපු මගේ ස්වාමි පුරුෂයා අද මට ගොඩාක් ආදරේ. ඔබත් එහෙම දිනිය කාන්තාවක් වෙන්න. ඔබත් එහෙම දිරිය පුරුෂයෙක් වෙන්න. අන්න ඒ මිනිස්සු තමයි
දුන්නා මේ රටට නදක. අන්න ඒ වගේ පුංචි මට්ටමේ ගම්මට්ටමේ පුංචි පුංචි මිනිස් ටික හදන එක තමයි අපේ ආයතනයේ කාර්යභාරය. උදේ පුංචි පැය ඇතුලේ අපි උත්සාහ කරා. අපි 10ට පටන් ගන්න අපිට පුළුවන් වුණේ. පුංචි පැය ඇතුලේ අපි කතා කරා ගුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කියන්නේ මොනවද? ඒකෙන් සපයන සේවා මාන මොනවද? මෙන්න ඔබට ඊටාම අඩු පොලිය යටතේ රාජ්‍ය අංශයේ තියෙන ණය යෝජනාව මේකට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. සොසත්ති ලක්ෂ දෙකමාර පාරිදසම පාරි පොලිය අනුපාතේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් 50000ක් දෙන්නේ ප්‍රධානයක් විදියට නිකන් දෙන්නේ ලක්ෂ දෙකකට තමයි ඔබ ගෙවන්න ඕනේ. පවදින ව්‍යාපාර සංවර්ධනය කර ගන්න නම් ලක්ෂ දෙකමාරක් දෙනවා පාරිදසම පාරි. තුරුළු දිගේ කියන ලෝන් එකක් තියෙනවා ඒක හැබැයි අවශ්‍ය වෙන්නේ 100 ඩොලර් හීනවන ශේෂයට. එයාට අවශ්‍ය වෙන එකම සුදුසුකම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් අපි නොමිලේ report එකක් හදලා දෙනවා නිර්දේශ කරලා දෙනවා. ව්‍යාපාරේ කරගෙන යන්න කොහෙන් හරි සහතිකයක් තමා ඕනේ. ඔබ හෝටල් ශේෂ්ත්‍රයේ ව්‍යාපාරයක් කරගන්නවා නම් හෝටල් ශේෂ්ත්‍රයේ වැඩ කරා කියන පුංචි ලියවිල්ලට ලක්ෂ 5ක් ඔබට දෙනවා. ඕන තරම් තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවට යටතේ හෝම් ස්ටේ කරනකට ලක්ෂ 25ක් නාවුනම මම අපි මැදිහත්තර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ලෝන් 9ක් කරන් දීලා දෙනවා. සීගිරිය ලෝන් 24ක් කරන් දෙනවා. ලක්ෂ 25ක් 6.75 වාර්ෂික පොලිය ග්‍රේස් පීරියඩ් එක අවුරුද්දක් යා ගෙවන්න ඕනේ ඉතය සහනකාරී ඕන තරම් අවස්ථා තියෙනවා. ඔබ ඔබගේ පුංචි ව්‍යාපාරي දිනු කරගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. අවස්ථා තියෙනවා. අපි මේ ඔබට කියනවා දෙන්නේ මෙන්න ඔබට තනක් තියෙනවා කියන පණිවිඩය විතරයි. මෙන්න ඔබට උදව් උපකාර කරන ආයතන ටිකක් එකතු වෙලා තියෙනවා කියන පණිවිඩය විතරයි අපි ඔබට අරන් යන්නේ. එන්න අපි සොයමු ඔබේ සාර්ථකත්වය ඇති කරගන්නේ කොහොමද කියලා. එන්න අපි ආරාධනාවක් කරනවා. අපි අංශය ගැන පොඩි කැලකමාරක් විතර මට ලැබිලා තිබෙන පුංචි පැබාරයක් විතර කාලය. ඒකට මම මේ කතා කරන්නේ මොන තේ කරන්නත් ඔබට තියෙන උන ධනාත්මක සිදුවිල්ල මම මගේ කියලා පොචි ව්‍යාපාරයක් පටන් ගන්න මේ හරි අපුරුවට දින රණමුරේ ගම ඇතුලේ කුරක්කන් නිෂ්පාදක ලක්කර කිව්වම අමුතුම බ්‍රෑන්ඩ් එකක් අනික තියෙන විශේෂත්වය කියන්නේ කොහෙ ගියා කතා කරන කතා කරන බලපුවා ලක්කර එකෙක් ඉන්නවා ඒක මාර වැඩක් මම දැන් ලොකු මගේ අත්දැකීම කොහෙ ගියත් ලක්කර එකෙක් ඉන්නවනේ කොහෙ ගියා හොඳ දැනගත්තා කියලා හේමත් වෙන්න පුළුවන් හරි මේ අර ලන්දනේ ආම්මනේ කොරියාවේ ගිහිල්ලා වැඩ කරලා අවුරුදු 4ක්ම පාවිච්චි කරලා තියෙනවා කොරියාවේ ෆෝන් එකකට දාන මැෂින් එකෙන් 1 රුපියල් ඒ තියෙන කොරියෙන් 1 කාසියකින් ඉතින් දානවා කෝල් කරනවා ආයෙ කාසිය ගන්නවා ඒත් ලංකාවේ බඩුවක් හරි ලංකාවේ ඉන්න සුපිරි එහෙම වැඩ කරන්නේ හරි එපින් නාද මේක හොඳ පැත්තට යොදව ගත්තා හොඳ පැත්තට යොදව ගත්තා එහෙම කරන්න පුළුවන් අපිට ඔන්න ඊට පස්සේ අයිස්කන්දකින් ඔබට පේන්නේ මෙච්චර මෙන්න අයිස්කන්දක් ඔබට පේනවා පොඩි කොටසක් ඔබට පේන්නේ ඔන්න හරන්න අයිස්කන්දේ යට මේව ගොඩාක් දවස් ගණන් ආරම්භ කරන්න ඕන දේවල් ඔබත් අයිස්කන්දක් වගේ ඔබගේ තියෙන මතු පිට ඔබට තියෙන ශක්තිය ඔබගේ හැකියාවන් ඉතාම සීමිත විදිහට තමයි පේන්නේ ඔබ ක්‍රියාත්මක වෙන්නේ මේ මතු පිට පේන දේවල් එක්ක ඔබ අභ්‍යන්තරයේ තියෙන මහා ලොකු දක්ෂෙක් ඔබ අභ්‍යන්තරයේ සැකවිලා තියෙනවා ඔබ අස්සේ විවිධාකාර හැකියාවන් කුසලතාවයන් තියෙනවා ඒවට ඉඩ දෙන්නේ